ඔස්ට්‍රේලියා කඩුළු රකින ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර පිටෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් වහාම පුහුණුකරුවෙකු ලෙසින් සිය වෘත්තිය ආරම්භ කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියා තරග සංචාරයේදී ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතයි. 36 වන වියේ පසුවන වේට් අවසන් වතාවට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2024 පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලියේදී. ඔහු රතු පන්දු පිටියට සමුදුන්නේ පසුගිය මාර්තු මාසයේදී. ජාත්‍යන්තර පිටියේ සමුගත්තද ඔහු තවදුරටත් ෆ්‍රැන්චයිස් තරග සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන අතර BBL තරගාවලියේදී ඔහු හෝබාට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. මැතුවේත් සිය 13 වසරක ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ ටෙස්ට් තරග 36ක් එක් දින තරග 97ක් සහ 2020 තරග 92ක් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු 2021 වසරේදී 2020 ලෝක සූරතාවේදීනු ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකි. මේ අතර 2023-25 ICC ලෝක ටෙස්ට් සූරතාවලියේ අවසන් ටෙස්ට් තරගාවලි කිහිපය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ වන විට ටෙස්ට් සූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඉන්දියාවටත් දෙවන ස්ථානයේ ඕස්ට්‍රේලියාවටත් තවන ස්ථානයේ ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා. මෙම ටෙස්ට් සූරතාවලියේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පිතිකරු ලෙසින් ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිදු මෙන්ඩිස් හඳුන්වා දිය හැක. ඔහු 2023-25 අදියරේදී තරග 7ක් පමණක් ක්‍රීඩා කරමින් ඉනිම් 12කදී ලකුණු 943ක් රැස් කර ඇත්තේ සතක 5ක් සහ අර්ධ සතක 3ක් සමගින්. වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ ඔහු 6 වන ස්ථානයේ පසු වෙනවා. ටෙස්ට් සූරතාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ එංගලන්ත පිතිකරු ජෝ රූඩ්. කෙසේ වෙතත් ඔහු ඉනිම් 34ක් ක්‍රීඩා කරමින් ලබාගෙන ඇත්තේ ලකුණු 1750ක්. මේ අතර මෙවර ටෙස්ට් සූරතාවලියේ වැඩිම ලකුණු සාමාන්‍යයක් සටහන් කළ පිතිකරු වන්නේද ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස්. ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන් වී ඇත්තේ 94.30ක් වැනි ඉහළ අගයක්. දෙවන ස්ථානයේ පසුවන ඉන්දියාවේ ජයිස්වාල් ඉනිම 24ක් තුලදී ලකුණු 1372ක් ලබා ගනිමින් ලකුණු 59.65ක සාමාන්‍යයක්ද සල්මන් අගා ඉනිම 18ක් තුලදී ලකුණු 744ක් ලබා ගනිමින් සාමාන්‍ය 57.23ක්ද ජෝ රූට් ඉනිම 34ක් තුලදී ලකුණු 1750ක් ලබා ගනිමින් සාමාන්‍ය 56.45ක්ද රචින් රවීන්ද්‍ර ඉනිම් 16කදී ලකුණු 846ක් ලබාගෙන ඇත්තේ සාමාන්‍ය 56.40ක් සමගින්. කෙසේ වෙතත් ඉන්දිය සුපිරි පිතිකරු විරාට් කොහලි පළමු ස්ථාන පහේ නොමැති වීමත් විශේෂත්වයක්. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.